Hello everyone. ඔගොල්ලෝ ගොඩක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. MJ and Mama. අද මම පොඩ්ඩක් එළියට ආවා. එළියෙන් ඉඳන් වීඩියෝ එක කරන්න හිතුණා. මොකද පහුගිය වීඩියෝ කීපෙම ගේ ඇතුළේ ඉඳන් කරේ. ඉතින් වෙනසකටත් එක්ක අද weather එකත් හොඳයි 3 degrees. ඉතින් ඒක නිසා අපි හිතුවා එළියට ඇවිල්ලා පොඩ්ඩක් වීඩියෝ එක කරන්න කියලා. හැබැයි ඒත් සීතලයි ගොඩක් සීතලයි මම මේ විදිහට ජැකට් දාලා ඔක්කොම මේ බූට්ස් දාලා තමයි ඉන්නේ ඒත් සීතලයි 3 ඩිග්‍රී වුණාට නමුත් වෙනදට වඩා වේදක හොඳ නිසා ඉතින් හිතුවා එළිය ඉඳන් වීඩියෝ එක කරන්න හරි එහෙනම් අපි පටන් ගමු අද වීඩියෝ එක ඇත්තටම අද වීඩියෝ එක මේ ගිය සතිය කරපු වීඩියෝ එකට පිළිතුරු වීඩියෝ එකක් වශයෙන් තමයි දැන් මම මේ වීඩියෝ එක කරන්නේ මොකද ගොඩාක් අය මේ ප්‍රශ්න අහලා තිබුණා මට ගිය පාර කළපු වීඩියෝ එක පිළිබඳව. ඉතින් ඒක නිසා මං හිතුවා ඒකට මේ උත්තර දෙන්න වීඩියෝ එකකින් මොකද ගොඩක් දේවල් හොයන්න සිද්ධ වුණා. ෆර්නිචර් බැංක්ස් ගොඩකට කතා කරන්නත් සිද්ධ වුණා. ඉතින් ඒක නිසා ටිකක් විස්තර කියන්න ඕන නිසා මම වීඩියෝ එකකින්ම උත්තර දෙන්න කියලා හිතුවා. සහ ඔගලන්ට තව ෆර්නිචර් රීසනබල් විදියට ගන්න එතකොට තව ෆ්‍රී ෆර්නිචර්ස් ගන්න ක්‍රම ගැන මම මේ වීඩියෝ එක පුරාවටම කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක නිසාම ඔයගලන්ට ආරාධනා කරනවා වීඩියෝ එකේ දිගටම රැඳී ඉන්න කියලා. ඉතින් ගිය සතියේ වීඩියෝ එක කවුරු හරි බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න මොකද ඒකට පිළිතුරු වීඩියෝ එකක් වශයෙන් තමයි මේක යන්නේ සහ මම අද කතා කරන්නේ මොනවද කියන එක ඔයගලන්ට කන්ෆියුස් වෙයි ඒක බැලුවේ නැත්නම් ඉතින් ඒකත් බලන්න නමුත් මං කෙටියෙන් කියන්නම් අපි මොනවද ගිය පාර වීඩියෝ එකේ කතා කරේ කියලා කැනඩාවට අලුතෙන් දැන් ඔයගොලු ආවහම ඉතින් ඔයගලන්ට දැන් සෙටල් වෙන්න ගොඩාක් පිරිවැයක් දරන්න ඕනේ ඉතින් ඔය පිරිවැයක් දරන්න ඕන නිසා Canada Rajem Mogulanta free furniture, Himatang use Kadapu furnitures free, nomile labagana, sevavak labadil tina. Iting oya sevava, labagan nikohomada, ekada sambandavin nikohomada kila, mama gia para videoaking, pahadikala tibura. Ekaman pier in period pahadikara, saha apigatte mona furniture the kila, mang ogulanta penua. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඔය වීඩියෝ එක බලලා ගොඩක් කට්ටිය ඇහුවා ඕගොල්ලන් ආවේ PR. ඉතින් PR දින කට්ටියට විතරද මේ ෆර්නිචර් බැංක් එකෙන් ෆර්නිචර් ගන්න පුළුවන් කියන. මම ඔක මෙහෙම කියන්නම්. අපි එදා කතා කරපු ෆර්නිචර් බැංක් එක ගැන එහෙම නැත්නම් අපි සම්බන්ධලා ගත්ත ෆර්නිචර් බැංක් එකෙන් ඇත්තටම ගන්න පුළුවන් PR දිනාට විතරයි. මොකද ඒ ෆර්නිචර් බැංක් එකට සම්බන්ධ කරන්නේ අර මං එදා කියපු designated advisors ලා විතරයි. ඒ designated advisors ලා මාර්ගෙන් තමයි ඒ ෆර්නිචර් බැංක් එකට සම්බන්ධ වෙන්නේ. මං තව ඔයගලන්ට කියන්නම්. ඉතින් ඔයගලන්ට ওই ෆර්නිචර් බැංක්ස් මොන හරි දෙයක් හොයාගන්න බැරි නම් reasonable කොහොමද ෆර්නිචර් මේ කැනඩාවේ හොයාගන්නේ සහ තවත් free furnitures ලබා දෙන තැන් මම දිගින් දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම වීඩියෝ එක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඕගොල්ලන් දන්නවා ඇති මම හිතන්නේ ගොඩක් අය දන්නවා IKEA කියලා ලෝක ප්‍රසිද්ධ furniture brand එකක් තියෙනවා. ලෝකේ ගොඩාක් ශාඛා තියෙනවා මේ IKEA කියන furniture shop එකේ. ශාඛා මම හිතන්නේ 400කට වැඩි ප්‍රමාණයක් ලෝකේ වටේම තියෙනවා. මේ IKEA කියන furniture brand එක. ඉතින් මේ කැනඩාවෙත් තියෙනවා IKEA කියන furniture shop එක. එක Swedish brand එකක්. ඉතින් ඒ එතන ඒ shop එකේ ඇත්තටම හරිම reasonable furniture. ඒකේ furniture කිව්වම ඉතින් හැම දෙයක්ම තියෙනවා. ගෙදරකට අවශ්‍ය beddings ද kitchen එකට අයිති ඒවද gardenings වලට ඕන ඒවද හැම දෙයක්ම තියෙනවා ඒ IKEA කියන shop එකේ. ඉතින් ඔයගලන්ට කිසි දෙයකට බය වෙන්න එපා. IKEA එකක් ළඟ තියෙනවා නේ ඔයගලගේ province එකේ. හැම දෙයක්ම තියෙනවා සහ ඒව reasonable. ඒ කියන්නේ බොහොම අඩු ප්‍රමාණයකින් ඔයගලන්ගේ ගෙදරටම අවශ්‍ය බඩු ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 200 300 400 දැන් අපේ ගෙදරත් අපි ගත්තා shelves එතකොට පුට්ටු IKEA එකෙන් එතකොට මේ හරිම reasonable. දැන් මම ආවේ ටික කලක් සිංගප්පූරුවේ ජීවත් වෙලා ඉතින් සිංගප්පූරුවේ තිබුණා IKEA එකක්. ඔයගලන් IKEA එක දැන් අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට දැනගන්න අවශ්‍ය නම් මම සිංගප්පූරුවේදී වීඩියෝ එකක් කළා තියෙනවා IKEA එකට ගිහිල්ලා
මොකද ඒකේ හරිම මේ මේ පිළිවෙලක් තියෙනවා ඒ ෆර්නිචර් ගන්න විදිය. එතකොට ඒ ෆර්නිචර් අරන් ගිහලා ඕගොල්ලෝම ෆික්ස් කරගන්න ඕනි. ඉතින් ওই වගේ වැඩසටහනක් තියෙනවායි කිය ඒක ඇතුලේ. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දැනගන්න ඕන නම් මගේ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම කාඩ් එකක් දාන්නම් මෙතන උඩින්. නමුත් මං කැනඩාවේ නම් ඓකියාකේ වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් සිංගප්පූරුවේ කැනඩාවේ දෙකම හැම තැනම ලෝකේ එකම විදියට තමයි ප්‍රොසීඩිය එක සිද්ධ වෙන්නේ. සහ එකම විදියට තමයි ඒගොල්ලන්ගේ සෙටප් එක දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඔයගොල්ලන්ට ලේසි එක රටක දෙයක් බැලුව එක රටක වීඩියෝ එකක් බැලුවොත් අනිත් රටත් එක හා සමානම තමයි. ඊට අමතරව ඔය ඓකියාකේ යූස් කරපු ෆර්නිචර් විකුණනවා. මොකද මං ගිය පාර ගියාම මම දැක්කා මේ අන්තිමට අපි චෙක් අවුට් එක වගේ එනකොට යූස් කරපු ෆර්නිචර්ස් දාලා තිබුණා. ඉතින් ඒකත් මේ වෙලාවේදී මතක් කරන්න ඕන. එතනිනුත් ඕගලන්ට ගන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙකුට යූස් කරපු ෆර්නිචර් වලට කැමති නැත්නම් ඉතින් IKEA එක නම් ගොඩාක් වටිනවා. මොකද తాවකාලිකව කියන්නේ අවුරුදු 5-6කට වගේ ඉතින් IKEA ෆර්නිචර් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් හරියට පාවිච්චි කරොත් ඊටත් වඩා තියාගන්න පුළුවන්. තව දෙයක් තමයි මෙහෙ තියෙනවා මෙහෙ නෙමෙයි හැමතැනම තියෙනවා මේ Facebook marketplace එක. නමුත් මෙහෙ චුට්ටක් අර Facebook එකේ තියෙන marketplace එක හරිම forward. මොකද ඕකේ ගොඩක් අය මේ free දෙන stuff. එතකොට අඩුවට ඒගොල්ලන් යූස් කරපු දේවල් අඩුවට දානවා. හැබැයි ඒ වගේම අලුත් ඒවත් ඒගොල්ලන් අඩුවට දානවා. මම එකට උදාහරණයක් කියන්නම්. මම ඔය Facebook market එකෙන් හරියට toys ගන්න එක්කෙනෙක්. මොකද මට මේ අපේ ගෙවල් පැත්තේ මෙක්කෙනෙක් හම්බුණා මේ toys විකුණන අඩුවට toys දෙන අලුත් ඒවා. brand new toys අඩුවට දෙන එක්කෙනෙක් හම්බුණා මට. එයා ගෙදරටම ගෙනත් දෙනවා. එයා every week මට එවනවා මේ photos toys වල. ඉතින් මං කරන්නේ මට ඕන එක මං කියනවා. එයා කියන්නේ දෙකක් තුනක් ගත්තොත් මෙච්චර ගන්නක් පහක් ගත්තොත් ඩොලර් 50යි 60යි ඒ වගේ එහෙම reasonable විදිහට මට එයා මේ කියනවා. ඉතින් මට තියෙන ඇත්තටම එයාට කියන්න විතරයි මට door step එකටම එයා toys ගෙනත් දෙනවා. ඉතින් මං ඔය මාර්ග තමයි යූස් කරන්නේ toys ගන්න. ඉතින් ඔය Facebook marketplace එකේ දානවා ෆ්‍රී ෆර්නිචර්. දැන් මිනිස්සුන්ට දැන් මෙහි ඉන්න කැනේඩියන්ස්ලාට ඉක්මනට මේ ෆර්නිචර් ටික ගෙදරින් අයින් කරගන්න ඕන අවස්ථා තියෙනවා. ඉතින් ඒගොල්ලන් මේ ටග් ගාලා ඇඩ්වර්ටයිස් කරනවා මේ දැම්මම ෆර්නිචර් ටික දැම්මම ගෙනියන්න මට මේක අදම අවුට් කරගන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවට ඔයගලන්ට ඉතින් ටග් ගාලා ගිහින් ගන්න ඕනේ. හැබැයි ඉතින් ඔය ඕකට ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වාහනයක් එහෙම තියෙන්නම ඕනේ. මොකද මෙහෙම කරනකොට ඔය තියෙන බඩු යනවා. ඉතින් ටග් ගාලා ගිහින් මොකද රිසර්ව් කරලා තියානත් බෑ. ටග් ගාලා ගිහින් ගන්න ඕනේ. ඉතින් ඔය කියන මේ ෆ්‍රී දෙන ෆර්නිචර් හරි අඩුවට දෙන ෆර්නිචර් හරි එහෙම. මොකද මට එහෙම දෙයක් වුණා මේ අපේ බබාට මට කිචන් සෙට් එකක් ගන්න ගිහිල්ලා මේ ලොකු කිචන් සෙට් එකක් හරිම ලාබෙට දාලා තිබ්බ අලුත් එකක් වගේ. මම හිතන්නේ පැය භාගයක් කරනවා විනාඩි 20ක් හරි පරක් වුණා මේ මං රිසර්ව් කරගන්න. ඊට පස්සේ මං කතා කරනකොට විනාඩි 5න් ඒක ගිහිල්ලා. ඉතින් ඒ වගේ වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නේ ඇරෙන්න නැත්තම් Facebook marketplace කියනක නම් ගොඩක් හොඳයි. මේ මුලින්ම ඇවිල්ලා සෙටල් වෙන කෙනෙකුට ඉතින් අඩුවට බඩු ගන්න, යූස් කරපුවා ගන්න, ෆර්නිචර් ගන්න ගොඩාක් හොඳයි Facebook marketplace එක. ඊට අමතරව ඔය Facebook එකේම තියෙනවා ෆ්‍රී ස්ටෆ් දෙන groups. ඒ groups වලට කියන්නේ pass it on groups කියලා. ඉතින් කාට හරි pass කරන එක අර්ථය තමයි pass it on කියලා තියන්නේ. pass it on free groups Facebook එකේ ඕන තරම් තියෙනවා. ඉතින් ඕගලන්ට ඒකට join වෙලා ඒක හරහාත් ඔයගලන්ට ඔය ඒගොල්ලන් use කරපුවා හරි ඒගොල්ලන්ට වැඩිපුර තියෙනවා හරි advertise කරනකොට ටග් ගාලා ගිහින් reserve කරලා ගන්න පුළුවන්. දැන් මං ඉන්නේ බ්‍රැම්ටන්. මටත් තියෙනවා මේ එහෙම පාසිටොන් කියලා group එකක්. එහෙම දැන් මං ආවේ සිංගප්පූරුවේ ඉඳලානේ. දැන් මට එන්නට දැනෙනවා දැන් සිංගප්පූර වගේ fast moving නැහැ. ඒ කියන්නේ දැන් සිංගප්පූරු පොඩි රටක්නේ. ඉතින් ඒකේ ගොඩාක් දේවල් දානවා මේ අනිත් අයට දෙන්න ඕන දේවල්. නමුත් මෙහි අර එහෙම ලොකුවට දැමෙන්නේ නැහැ. මොකද ඉතින් මේක ලොකු රටක්නේ. ගොඩාක් ඈත තැන්වල දානවා. ඒ කියන්නේ අපිට වඩා කිලෝමීටර් 20ක් 30ක් ඈතින් ඉතින් දානවා. ඉතින් එතකොට යන්න ටිකක් අමාරුයි. නමුත් ඉතින් ඔයගොල්ලෝ ළඟ ඉන්නකොට හම්බෙන chances උත් තියෙනවා. කතාවක් කියන්නම ඕනේ. මම ඇත්තට මේක ගියක වීඩියෝ එකෙන් කියන තමයි හිටියේ. නමුත් මට මේක කියන්න බැරි වුණා. කවුරු හරි දැන් හිතනවා නම් මේ කවුරු හරි මේ යූස් කරපු දෙයක් ගන්න චුට්ටක් ලැජ්ජාවක් හරි ඒක හදිකමක් හරි කියලා හිතනවා නම් එහෙම හිතන්න එපා. මම මේ කතාව කියන්නම ඕනේ. මොකද මම සිංගප්පූරු ඉන්නකොට එහෙ තිබුණ ඇප් එකක් ගුඩ් හුඩ් කියලා ඇප් එකක්. ඒ ඇප් එකෙන් නේබර්ස්ලා කනෙක්ට් කරන ඇප් එකක්.
හරි ඒ ඇප් එකෙන් දැන් මම අපි හිතමු ABC කියලා neighbors ලා ඉන්නවා කියලා දැන් ABC තියෙන තුන් දෙනාම කනෙක්ට් කරන ඇප් එකක් තමයි ඔය ඔය ඇප් එක දැන් මුළු සිංගප්පූරුවටම ලත් තිබුණා ඔය ඇප් එක කියන්නේ හැමෝටම join වෙන්න පුළුවන් ඉතින් ඔය හරහා කරන්නේ ඒගොල්ලන්ට මොන හරි ෆ්‍රී දෙන්න ඕන ස්ටෆ්. ඒ කියන්නේ අපේ ගෙදර මොන හරි වැඩිපුර තියෙනවා නම් යූස් කරන්න නැත්නම් ඒගොල්ලෝ එකකින් දානවා. ඒගොල්ලන්ට වැඩිපුර මොන හරි අලුත් දෙයක් හම්බුනොත් ඉතින් අපිටම ෆෝන් කේස් එයාට දෙකක් තියෙනවා. එයා එකක් දානවා ඒ ඇප් එකේ කාට හරි දෙන්න. ඉතින් ඒ වගේ ඒ ඒ ෆ්‍රී ඇප්ස් තියෙනවා මේ මං කියන්නේ මේ එහෙදි සිංගප්පූරේදී ෆ්‍රී ඇප් එකක් තිබුණා. ඉතින් මේ හැමෝත් එක්කම මේ බඩු ෂෙයා කරගන්න. ඉතින් ඕක හරියට දැන් මම ඉස්සර කිව්වා වගේ හරි ෆාස්ට් මූවින්. හැමතිස්සම ඕකට දානවා බඩු. ඉතින් විකුණ ගන්න ඕන නම් අඩුවටත් දානවා. ඉතින් එහෙම තිබුණා. ඉතින් දැන් මම අපි මෙහෙ එනකොට අපේ ගෙදර තිබිච්ච බඩු ඉතින් අපි යාළුවන්ටත් දීලා ඉතින් දැන් යාළුවොත් ඔක්කොම සෙටල්නේ ඉතින් ඒගොල්ලන්ට මහ ලොකුට බඩු ඕනේ නැහැනේ. ඉතින් අපිත් ඔය ඇප් එකේ දාලා ඔක්කොම බඩු ගෙදර තිබිච්ච සිට 80ක බඩු ෆ්‍රී තමයි දුන්නේ. ඉතින් ඔය බඩු ගන්න ඕගොල්ලන් විශ්වාස කරන්න ඇති වෙයි ගොඩක් ආවේ මේ රිච් සිංගප්පූරියන්ස්ලා. ඉතින් මේ ගොඩක් BMW වලින් ඉතින් ගොඩක් පෝසත් මිනිස්සු ඇවිල්ලා මේ බඩු අරන් ගියා. දැන් මම දුන්න මගේ ස්ටෙරිලයිස් එක මැනුවලි බ්‍රෙස් පම්ප් කරන මේ මැෂින් එක තිබුණා මම ඒකත් දුන්නා. ඉතින් ඔය වගේ බඩු පාවා මිනිස්සු ගෙනියන්න එනවා. ඉතින් ඒක ඇත්තට ලැජ්ජ වෙන කරුණක් නෙමෙයි. ඒ වගේ දේවල් හම්බෙනවනේ. ඉතින් දැන් මට ඕන නැති නිසා නම් මං කාට හරි දෙන්නේ. අනිත් එක අපරාධේ මං ඒක විසිකරනවා නම් මගේ ඒ බඩුවෙන් කවුරුත් ප්‍රයෝජනය ගන්නව නම් මටත් ආසයි. අනිත් එක ඒක ඒ ගන්න කෙනාට ඉතුරුවා. ඉතින් ඔය වගේ දෙපැත්තම අපි win win situation එකක්. හරි. ඉතින් ඒක නිසා මේ ඒක එහෙම use කරප එකක් ගන්නවා කියලා. හරි. ඒක මදිකමක්වත් ලැජ්ජාවක්වත් කියලා හිතන්න එපා. තියෙන ඇප් එකක් කිජිජි කියලා. කිජිජි කියලා ඇප් එක මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඒ ඇප් එක තමයි මෙහෙ යූස් කරන්නේ කැනඩාවේ. ඉතින් ඒක දානවා මේ ෆ්‍රී දෙන්න ඕන දේවලුත් ඒ වගේම අඩුවට දැන් විකුණ ගන්න ඒවා යූස් කරපු ඒවා. ඉතින් ඒවත් දානවා ඒ ඇප් එකේ. ඉතින් උලන්ට ඒ ඇප් එක යූස් කරලා අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. මං හැබැයි ඉතින් ඔය හැම එකෙම ටොයිස් තමයි වැඩිපුර ගන්නෙ. මොකද අපිට ෆර්නිචර් හම්බුණා ෆර්නිචර් බැංක් එකෙන්. නමුත් මමත් දැක්කා ඊට පස්සේ මේ ඒ ඇප්ස් වල ඉතින් ෆර්නිචර් තියෙනවා. ඊට අමතරව මේ ඔන්ලයින් එන්ජින්ස් තියෙනවා, සර්ච් එන්ජින්ස්. එතකොට බෙස්ට් බයි, එතකොට වෝල්මාර්ට්, ඔය වගේ රීසනබල් විදියට ගන්න පුළුවන් ඕගලන්ට ෆර්නිචර්. ද බ්‍රික් කියලත් එකක් තියෙනවා. ඉතින් ඔය විදියට ඔන්ලයින් සර්ච් කළා, ඔන්ලයින් සර්ච් එන්ජින් වලින් දුන්නත් රීසනබල් ෆර්නිචර්ස් ගන්න පුළුවන්. සමහරවල්ලාට ඩීල්ස් එනවා. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තමයි ගරාජ් සේල් කියලා මෙහෙ දෙයක් තියෙනවා. ගරාජ් සේල් කියලා කියන්නේ මිනිස්සු සමයකටයි ස්ප්‍රින්ග් එකට මට මතක විදියට සමයන් ස්ප්‍රින්ග් ඔය දෙකට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගරාජ් වල ඒගොල්ලන්ට අනවශ්‍ය බඩු දාලා විකුණනවා. වැඩිපුරම ෆර්නිචර් එතුවට ටූල්ස් එහෙම තියෙන්නේ ඒවා තමයි ඒගොල්ලෝ වැඩිපුර විකුණනවා කියලා කියන්නේ. මම පෞද්ගලිකවම එක ගරාජ් සේල් එකයි තාම දැක්කේ. නමුත් මගේ හස්බන්ඩ් ගොඩක් දැකලා තිනවා. එයා මට කිව්වා මේ ගොඩක් අය මේ ෆර්නිචර් එතකොට ඇඳුම් සමහරට අලුත් ෂූස් ඒවත් විකුණනවා මේ ගරාජ් සේල් වල. ඉතින් කවුරුහරි වින්ටර් එකේ එනවා නම් ඉතින් ඕවා වැඩිපුර හම්බ වෙන්නේ නැහැ. මොකද වින්ටර් එකට හැමෝම දොරවල් වහගෙන ඉන්නේ. සම ස්ප්‍රින්ග් එකේදී ඉතින් ගරාජ් සේල් තියෙනවා ගොඩක් මෙහේ රටේ. ඉතින් ඕකට සම්බන්ධ වෙලා ඔගලන්ට බඩු ගන්න පුළුවන්. ඒවා ඇඩ්වර්ටයිස් කරනවා මේ ෆේස්බුක් එක තුරු සහ මේ ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රූට් එකේ එහෙම ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. මෙන්න මෙතන අහවල් තැන මේ ගරාජ් සේල් එකක් තියෙනවා අහවල් දවස කියලා. ඉතින් එදාට ඔගලන්ට එතනට යන්නත් පුළුවන්. තවදයක් තමයි වැලියු විලේජ් කියලා ෂොප් එකක් තියෙනවා. ගොඩක් ප්‍රාන්තවල මේක තියෙනවා. ඉතින් ඒකෙත් සෙකන්ඩ් හෑන්ඩ් එහෙම නැත්නම් පාවිච්චි කරපු ඇඳුම් එතකොට ෂූස් ෆර්නිචර් මේ හැම දෙයක්ම ඔය වැලියු විලේජ් කියන ස්ටෝ එකේ තියෙනවා. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද මට මේකත් කිව්වා මෙහි ඉන්න කැනේඩියන්ස්ලා මෙන්න මෙහෙම ෂොප් එකක් දෙනවා ඔයගලන්ට ෆර්නිචර් ඕන නම් ඒකෙන් ගිහිල්ලා ගන්න කියලා. ඒකෙනුත් අර මිනිස්සු කැනේඩියන්ස්ලා මෙහි ඉන්න අය ඩොනේට් කරපු ඒවා ඉතින් පාවිච්චි කරපු ඒවා ගිහින් දීලා ඉතින් එතනත් අයි රීසෙල් කරන තැනක් තමයි මේ වැලියු විලේජ් කියන්නේ. ඉතින් එතනටත් ඔයගලන්ට ගිහිල්ලා ඔයගලන්ට අවශ්‍ය කරන බඩු ටික ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ක්‍රම ඔක්කොම ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඔන්නඔහම තමයි ඔයගලන් මේ ඇවිල්ලා මුල් කාලේ සල්ලි ඉතුරු කරගන්න අවශ්‍ය නම්
ඔගොලන්ගේ බජට් එකට හරියන්න ලෝ බජට් ආවොත් ඉතිං කරන්න තියෙන දේවල් ටිකක් තමයි මම කිව්වේ. ඉතිං මේ ආයි කියන්න ඕනේ එක මේ ලැජ්ජාවක්වත් මේ මදිකමක්වත් කියලා හිතන්න එපා. ඔගොලන් සෙටල් වෙනකන් ඔගොලන් අවුරුදු කීපයක් මේ යනකන් මේ ක්‍රමවලින් ෆර්නිචර් අරගෙන ඔගොලන්ට තියෙන කාලෙක ඉතිං බ්‍රෑන්ඩඩ් අරන් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ඉතිං තව දෙයක් කියන්න ඕනේ, මේ මෙහි ශ්‍රී ලංකන් කමියුනිටීස් තියෙනවලු, එක එක ශ්‍රී ලංකන් සංවිධාන අපේ ලාංකිකයන්ට උදව් කරන. නමුත් මට නම් තාම එහෙම දෙයක් ආරංචි වුණේ නැහැ. නමුත් මට කියන්නේ කියන්නේ මට පෞද්ගලිකව කවුරුත් එහෙම සම්බන්ධ වෙන කියලා කතා කරේ නැහැ. ඉතින් ඒක නිසා මම වැඩි විස්තර ඒ ගැන දන්නේ නැහැ. නමුත් එහෙම කියන්නේ පොඩි පොඩි කමියුනිටීස් ශ්‍රී ලංකන්සට උදව් කරනයි ඉන්නවලු. ඉතින් මට එහෙම කවුරුහරි ආරංචි වුණොත් මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට වීඩියෝ එකකින් ඒ ගැන කියන්නම්. කවුරු හරි කැනඩාවෙන් දැන් මේ වීඩියෝ එක බලනවා නම්, එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් අනේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒක ගොඩාක් වැදගත් වෙයි අපේ ලංකාවට ලංකාවෙන් දැන් ඉන්න අයට සහ ඉතින් ලෝකෙ වටේම අපේ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා කැනඩාවට එන්න බලාගෙන. දැන් මට සයිප්‍රස් වලින් කතා කරලා, ඩුබායි වලින් කතා කරලා තියෙනවා, කොරියාවෙන්, ඒ වගේ වෙන වෙන රටවල් වලින් ඉඳලත් අපේ ලාංකිකයෝ කැනඩාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. ඉතින් ඒ ඇයට ලොකු උදව්වක් වෙයි ඔයගලන් කවුරු හරි මේ කැනේඩියන් කෙනෙක් මේක බලනවා නම්, ශ්‍රී ලාංකිකයෙක් එහෙම දැනතනක් තියෙනවා නම් දන්වන්න අපිට. මගේ ෆේස්බුක් එකක් තියෙනවා, මගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමක්ත් තියෙනවා. මට ඒ හරහා පොඩ්ඩක් දන්නවා නම් කියන්න, මම මේගොල්ලන්ව දැනුවත් කරන්නම්. හරි, එහෙනම් මං හිතනවා මේ වීඩියෝ එකත් ගිය පාර වීඩියෝ එක වගේම ගොඩාක් වැදගත් වෙයි කියලා. මං හිතනවා ඔයගොල්ලන් අහපු හැම ප්‍රශ්නකටම මං උත්තර දුන්නා කියලා. මොන හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් හැමදාම වගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්, එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් දාන්නම්. එහෙනම් මං අදට මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. එම්ජේ බබා අදත් ආවේ නැහැ කියලා තරහ වෙන්න එපා. එයා ආවතින් පව්, එයා මේ ගොඩක් වෙලා ස්නෝවල ඉන්න වෙන හින්දා මං එයා එක්කන් ආවේ නැහැ. එයා ගෙදර ඉන්නවා පල්ලෙහා. මං එයාව එක්කන් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. ප්‍රොමිස් කරන්නේ, මොකද දැන් ගිය පාර ප්‍රොමිස් කළා මේ එක්කන් එන්න බැරි වෙච්ච හින්දා. අනිවාර්යෙන් ගිය ලැබෙන පාර වීඩියෝ එකෙන් මං එයාව එක්කගෙන එන්නම්. අපි ස්කී කරා, ස්කී වීඩියෝ අපි ස්කී කරන්න ගියා, මේ වැටි වැටි ස්කී කරා. ඉතින් ඒ වීඩියෝ එකක් තියෙනවා දාන්න. එන්නේ ඒක නම් ඉන්නවා මේ එන්ජි බබා හොඳටම එන්ජොයි කර කර. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් අරගෙන මං ලැබෙන සතියේ වීඩියෝ එකකින් එන්නම්. ඔගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැනඩාවට එන්න ඉන්න අයට ඉක්මනින්ම කැනඩාවට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයාර් කරලා, ලයික් කරන්න කියලා පුංචි මතක් කිරීමක් කරන ගමන් ඔගොල්ලෝ ඔක්කොටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.